කිසිම දෙයක් කවන්නේ පවන්නේ නැතිව ඕනෙම කාන්තාවක් එක්ක ලිංගික සම්බන්ධතාවයක් ඔයාට ඇති කරගන්න ඕනේ නම් ඔයාට ඕනේ වෙන්නේ මේ වගේ කරාඹු නැටි හතක් විතරයි. කරාඹු නැටි හතක් අරගෙන ඒ ගෑනු කෙනාගේ නම කියලා පිඹින්න විතරයි ඔයාට තියෙන්නේ. පැයක් ඇතුළත ඔයාට පුදුම හිතෙන දෙයක් වෙයි. ඒ කාන්තාවට ඔයා නැතිව ඉන්න බැරි වෙයි. ඔයාගේ අවශ්‍යතාවය එයාට පිස්සුවක් වගේ දැනේ. ඔයත් එක්ක යහන්ගත වෙනකන් එයාට ඉවසිල්ලක් නැති වෙයි. ඔයත් එක්ක නිදා ගන්න එයා ඕනි වෙලාවක කැමති වෙයි. එයා ඒ වෙලාවේ කොතනක හිටියත් ඔයාට තියෙන කරාඹු නැටි හතක් අරගෙන ඒ කාන්තාවගේ නම කියලා මේකට පිබින්න විතරයි තියෙන්නේ. ඒක කොහොමද කරන්නේ කොයි වෙලාවේද කරන්නේ කියන එක මම දැන් ඔයාලට කියලා දෙන්නම්. මේ පිළියම ඔයා දන්න කියන ඕනම කෙනෙක්ට කරන්න පුළුවන්. ඔයා දන්න අඳුරන අහල පහල කාන්තාවක්. එහෙමත් නැත්නම් ඔයාගේ රැකියා ස්ථානයේ ඉන්න කෙනෙක්. එහෙමත් නැත්නම් ඔයාගේ ගෙදරම කෙනෙක් වුණත් මේ වශී පිළියම ඔයාට කරන්න පුළුවන්. සමහර විට එයා දුරක හිටියත් ඔයාව හොයාගෙන හරි ඇවිත් අනේ මට මොනව හරි කරන්න කියන තැනට වුණත් ඒ කෙනාපත් වෙන්න පුළුවන්. මොකද ඔයා මේ වශී පිළියම කරාට පස්සේ ඔයත් එක්ක ලිංගිකව එකතු වීමේ අවශ්‍යතාවය ඒ කාන්තාවට තදින්ම ඇති වෙන්න පුළුවන්. ඒකට ඔයාට ගන්න තියෙන්නේ කරාඹු නැටි හතක් විතරයි. किसीम विधियक कैवीमक पेवीमक हेमंदत्ता पेन्नीमक नैतिव पासुम मे वेडे वाट करवा अवश्यवेन्े कराबु नटि हता वितराय කරාඹු නැටි හත තෝරගනිද්දී හොඳින් බලන්න මේ වගේ හොඳට පිපිච්ච මේ පෙති කැඩිච්ච නැති පළුදු නොවිච්ච කරාඹු නැටි හතක් තෝරගන්න ඒ අරගෙන කාන්තාවගේ නම හත් පාරක් කියලා මම කියන වෙලාවට පිඹින්නයි තියෙන්නේ පැයක් ඇතුළත මේකේ ප්‍රතිඵල ඔයාට බලා ගන්න පුළුවන් ඒ කාලය ඇතුළත ඒ කාන්තාවට ඔයත් එක්ක යහන්ගත වීමේ අවශ්‍යතාවය තදින්ම දැනෙන්න ගන්නවා මේ ලෝකෙ ඉන්න ගොඩක් පිරිමි කැමති හැමෝම නෙමෙයි බහුතරයක් පිරිමි කැමති කවුරුම හරි විවාහක කාන්තාවක් එක්ක සම්බන්ධතාවයක් ඇති කරගෙන ඒ කෙනා එක්ක ලිංගිකව එකතු වෙන්න. ඇත්තටම ඒ කාන්තාව විවාහකද අවිවාහකද කියන එක අදාළ නොවුනත් හැමෝම කැමති Taman නිතර දකින ඒ කාන්තාව වශී කරගෙන එයාගෙන් මොනවා හරි කරගන්න. ඉතින් ඒකට ඔයාට මොකුත් කරන්න අවශ්‍ය නැහැ. ඔයාට කරන්න තියෙන්නේ කරාඹු නැටි හතක් අරගෙන මම කියන හරි දවසේ හරි වෙලාවට ඔයා ලිංගික සම්බන්ධයක් ගොඩනගා ගන්න කැමති ඒ කාන්තාවගේ නම හත් පාරක් කියලා පිඹින්නයි තියෙන්නේ. පැයක් ඇතුළත ඒකේ ප්‍රතිඵල ඔයාට බලා ගන්න පුළුවන්. සමහර විට එයා තකහණියේ හරි ඔයාව හොයාගෙන ඇවිත් අනේ මාව සනසන්න කියලා කියයි. ඇත්තටම මේක කාන්තාවක් කාමයෙන් උමතු කරවන්න පුළුවන් විදිය වශී කෙමක්. ඕනෑම තරාතිරමක කාන්තාවක් වුණත් එහෙම නැත්නම් අර ගල් හිතක් තියෙන කාන්තාවක් වුණත් එහෙමත් නැත්නම් කොච්චර අහංකාර කෙනෙක් වුණත් එහෙමත් නැත්නම් ඔයාගේ ඇසුර ප්‍රතික්ෂේප කරපු කෙනෙකුට වුණත් මේ කාම වශය ඔයාට කරන්න පුළුවන්. මේක 100%ක් ප්‍රතිඵලදායක වශී පිළියමක්. ඇත්තටම මේකෙන් වෙන්නේ ඒ කාන්තාවගේ හිතේ ඔයා ගැන කාම සිතුවිලි ඇති වෙලා බොහොම තදබල විදියට ඔයත් එක්ක ලිංගිකව එකතු වීමේ අවශ්‍යතාවය ඇති වෙන එකයි. ඊට පස්සේ එයා කායික හිටියත් ඔයාගෙන් තරම් සතුටක් එයාට වෙන කෙනෙක්ගෙන් ලැබෙන්නේ නැහැ. ඒ වෙනුවෙන් ඔයා කියන ඕනේ දෙයක් එයා කරයි. එන්න කියන පමාවට එයා ඔයත් එක්ක ඕනෙම තැනකට යන්නේ. මම කියලා දෙන්නම් කොහොමද මේ කාම වශය කරන්නේ කියන එක. ඊට කලින් ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් please මාව subscribe කරන්න ඒ වගේම bell එකත් ඔබන්න. ඔයාට තියෙන්නේ මම කලින් කියපු විදියට කරාඹු නැටි හතක් තෝරාගෙන ඊට පස්සේ මම කිව්ව හරි වෙලාවට හරි තැනදී පිඹින්න. ඊට පස්සේ ඔයාට මේ පිළියමේ චමත්කාරය විඳ ගන්න පුළුවන්. ඔයා මේ පිළියම කරන්න ඕනේ අඟහරුවාද දවසක. එහෙමත් නැත්නම් ඉරිදා දවසක. හවස් වරුවක කරනවා නම් හවස 7ත් 9ත් අතර කරන්න. උදේ වරුවක කරනවා නම් 5ත් 7ත් අතර කරන්න. එහෙමත් නැත්නම් දවල් වරුවක කරනවා නම් දවල් 1ත් 3ත් අතර වෙලාවේ තමයි මේ දේ ඔයා කරන්න ඕනේ. මුලින්ම මේ විදියට කරාඹු නැටි ටික අරගෙන ඒකෙන් එක කරාඹු නැටියක් මේ විදියට අතට අරගන්න. අරගෙන ඔයා වශී කරගන්න බලාපොරොත්තු වෙන ඒ කාන්තාවගේ රූපේ මතක් කරගෙන එයාගේ නම හත් පාරක් කියලා පිඹින්න. අපි උදාහරණයකට නමක් ගත්තොත් ගීතා කුමාරසිංහ කියලා. ඔයා කරාඹු නැටි අතට අරගෙන මේ විදියට ගීතා 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 කියලා හත් පාරක් කියන්න. ඒ කෙනාගේ රූපේ හිතේ මවාගෙන ඒක කියන්න ඕනේ. ඊට පස්සේ ඒකට එකපාරක් පිඹලා
වෙනමම පැත්තකින් තියන්න. ඒ විදියට ඉතුරු කරාමුණටි ටිකක් එකින් එක අරගෙන අර විදියටම නම හත් පාරක් කියලා පිඹලා අර ගොඩෙන් තියන්න. ඒ විදියට මේ හතටම ඔයා කරන්න ඕනේ අතට අරගන්න අතට අරගෙන ඒ කෙනාගේ රූපේ හිතේ මවාගෙන ඒ කෙනාගේ නම අපි උදාහරණයකට ගත්තේ ගීතා කියන නම ගීතා 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 කියලා හත් පාරක් කියලා පිඹලා ඒක අර පිඹපු ගොඩෙන් පැත්තකින් තියලා ඉතුරු ටිකත් ඒ විදිහටම කරගන්න ඕනේ. පැහැදිලි නේද? මොන හරි අපැහැදිලි තැනක් තියෙනවා නම් කමෙන්ට් කරලා මගෙන් අහන්න හොඳයි. ඒ විදියට අපි කරාමුණැටි හතම සූදානම් කරගත්තට පස්සේ ඒ ටික ඔයාගේ අතට අරගන්න ඒ ටිකම හතම අතට අරගන්න කරාමුණැටි හතම අතට අරගෙන බොහොම පුංචි මන්ත්‍රයක් තියෙනවා ඔයාට කියන්න ඕනේ. ඔයාගේ වම් මතේ අල්ලට මේ විදියට කරාමුණැටි ටික අරගෙන මේ විදියට ඒ ඔක්කොම කලවම් කරන ගමන් තමයි ඔයා මේ මන්ත්‍රේ කියන්න ඕනේ. ඒ වගේම ඔයා මේ වැඩේ කරද්දී කවුරුත් දකින්නවත් ඒ වගේම වෙනත් අයගෙන් ඔයාට බාධාවක් ඇති වෙන්නත් බෑ. මේ වැඩේ ඔයාට ඔයාගේ කාමරයක ඉඳගෙන උනත් කරන්න පුළුවන්. නමුත් වැඩේට වෙනත් අයගෙන් බාධාවක් නොවන විදියට වැඩේ කරන්න ඔයා වග බලා ගන්න. මේ විදියට වම් අතට අරගෙන දකුණු අතින් මේ සියල්ල කලවම් කරන ගමන් මේ මන්ත්‍රය කියන්න ඕනේ. මන්ත්‍රය තමයි ඕම් නමෝ කාමදේවායේ කුරුකුරු ස්වාහ. ඕම් නමෝ කාමදේවායේ කුරුකුරු ස්වාහ. මන්ත්‍රේ මං ඔයාලට මේ විදියට පල්ලෙහින් පේන්න දානවා. ඒ විදියට මේ මන්ත්‍රේ ඔයා 108 වාරයක් ජප කරන්න ඕනේ. මේ විදියට කලවම් කරන ගමන් ඕම් නමෝ කාමදේවායේ කුරුකුරු ස්වාහ. ඕම් නමෝ කාමදේවායේ කුරුකුරු ස්වාහ. ඕම් නමෝ කාමදේවායේ කුරුකුරු ස්වාහ. ඕම් නමෝ කාමදේවායේ කුරුකුරු ස්වාහ කියලා 108 වාරයක් ඔයා ජප කරන්න ඕනේ. ඊට පස්සේ ඒ කරාමුණැටි හත කඩදාසි කොලේකට හරි කමක් නැහැ ඔතලා ඔයාගේ සාක්කුවේ හරි කමක් නැහැ දාගෙන ගිහින් ඒ කෙනා එක්ක වචනයක් හරි කමක් නැහැ කතා කරන්න. ඒ කෙනා ඔයත් එක්ක කතා බහ කරන්නේ නැත්නම් ඔයාට පුළුවන් උදේකට මුණ ගැහිලා ගුඩ් මෝර්නින් කියලා හරි කියන්න. කොච්චර ආඩම්බර කෙනෙක් වුණත් උදේම මිනිස්සෙක් ගුඩ් මෝර්නින් කියලා කිව්වොත් අඩුම තරමේ ඒ කෙනා ගුඩ් නැතත් මෝර්නින් හරි කියලා කියනවා. ඒක හොඳටම ප්‍රමාණවත්. පැයක් ඇතුළත ඔයාටම මේකේ ප්‍රතිඵල බලා ගන්න පුළුවන්. ඒ කාන්තාවගේ හිතේ ඔයා ගැන හැඟීම් ඇති වෙන්න ගන්නවා. ඔයත් එක්ක යහන්ගත වෙන අවශ්‍යතාවය ඇයට තදින්ම දැනෙන්න ගන්නවා. ගල් හිතක් තියෙන කෙනෙක් වුණත් හැඟීම් කොයිතරම් පාලනය කරගන්න උත්සාහ කළත් ඔයාව දකිද්දි ඒ හැඟීම් මෙයාට පාලනය කරගන්න බැරි වෙයි. ඉතින් මේ පිළියම සම්බන්ධයෙන් ඔයාට මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් කරලා මගෙන් අහන්න. ඒත් එක්කම වීඩියෝ එකට ලයික් එකක් දාන්න, channel එක subscribe කරන්න. තවත් වීඩියෝවකින් අපි නැවත මුණ ගැහෙමු.